වෙනද වගේම ආයිබෝවන් කියලා පිළිගන්නවා ටීවී සිහනද YouTube නාලිකාව සමග එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂක ඔයාලා හැමෝම අද මම කතා කරන්න යන්නේ ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩකයෙක් ගැන ක්‍රීඩාව කියනකොටම අපිට මතක් වෙන්නේ ක්‍රිකට්නේ ක්‍රිකට් කිව්වම මතක් වෙන්නේ බන්දුල වර්ණපුරගෙන් පටන් අරන් දුලිප් අර්ජුන අරවින්ද සනත් මහේල සංග මාලිංග බිල්ෂාන් වගේ අයව දැන් නම් මතක් වෙන්නේ වනිදු දසුන් තීක්ෂණ පතිරණ වගේ අයව හැබැයි මේ හැමෝම ජයග්‍රාහකයෝ අද මම කතා කරන්න යන්නේ ජයග්‍රාහකයෙක් ගැන නෙමෙයි පරාජිතයෙක් ගැන හැබැයි ඔහු නිකම්ම නිකම් පරාජිතයෙක් නෙමෙයි ජපන් ජාතිකයන්ට අනුව නම් ඔහු තමයි ලෝකයේ සිටින විශිෂ්ටතම පරාජිතයා ඇත්තටම මොහු කවුද ඒ කවුද මොකද්ද කතාව කියලා දැනගන්න දිගටම මේ වීඩියෝ එක සමග රැඳී ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා ඒ වගේම TV සිහනද YouTube නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා මලල ක්‍රීඩකයෙක් කී සැනින් ඔබේ මතකයට දිවෙන්නේ කවුද උසේන් බෝල්ට් බෙන් ජොන්සන් මේරියන් ජොන්සන් ලංකාවේ නම් සුසන්තිකා ජයසිංහ සුගත් තිලකරත්න වගේ අයව නමුත් ඔබ ආර් කරුණානන්ද එහෙමත් නැත්නම් රණතුංග කරුණානන්ද පිළිබඳව අහලා තියෙනවද ඔහු තමයි 1964 ජපානයේ ටෝකියෝ නුවර පැවති 18 වෙනි ජාත්‍යන්තර ඔලිම්පික් තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එවකට සිලෝන් දේශය නියෝජනය කරමින් මීටර් 10,000 පිරිමි සව සඳහා සහභාගී වෙච්ච අපේ ධාවන ශූරයා තම රටට ඔලිම්පික් පදක්කමක් දිනා දීම සඳහා ඔහු සිය උපරිමයෙන් උත්සාහ කළා නරමන්නන්ගේ උසුළු විසුළු මැද තරඟේ පුරාම ඒ සඳහා ඔහුගත් වෙහෙස කැපී පෙනුණා අවසානයේ ඔහු සටන ජයගත්තා අවසානයේදී ඔහු තරඟය නිමා කළා තරඟේ නරමන්නන් තම ආසන වලින් නැගිටලා ඔහුට ආචාර කරන්න පටන් ගත්තා 1964 ඔලිම්පික් තරගාවලියේදී නරඹන්නන්ගෙන් එවැනි ප්‍රතිචාරයක් වෙන කිසිදු ක්‍රීඩකයෙකුට ලැබුණේ නැහැ. ක්‍රීඩාව දෙස වෙනත් කෝණකින් බලන කෙනෙක් කරුණානන්දගේ උත්සාහය වෙනස් අයුරකින් දකින්න පුළුවන්. මීටර 10,000 තරගය අවසානයේට නිමා කළ කරුණානන්ද ලැබූ ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරය ගැන විශ්මයට පත් වෙන්න පුළුවන්. මේ 1964 වසරයි. ඒ කාලයේ වන විට මලල ක්‍රීඩකයන්ට අදමෙන් අනුග්‍රාහකයන් මිල මුදල් යාන වාහන ත්‍යාගාදිය ලැබුණේ නැහැ. මද සෙම් ප්‍රතිශාගතයකින් පෙළුණු කරුණානන්දද මීටර 10,000 තරගය සඳහා සහභාගී වුණේ දුර්වල වූ ශරීර ශක්තියකින් යුතුවයි. තරගයේ ප්‍රථමයෙන් නිමා කළ ඇමරිකා එක්සත් ජනපදයේ බිලි මිල්ස් තරගයේ නිමා කරන විට කරුණානන්ද ඔහු හා එක පෙළට තරඟ කරමින් සිටියා. එයට හේතුව වුණේ ඒ වන විටත් කරුණානන්ද වට 4ක් පසුපසින් අවසානයේට තරඟ වදිමින් සිටීම නිසායි. ප්‍රථම දෙවන හා තෙවන තරඟකරුවන් තරඟයෙන් නිමා කළ විට සෙසු බොහෝ ක්‍රීඩකයන් තරඟයෙන් ඉවත් වුණා. කරුණානන්දටද ඕනෑම මොහොතක තරඟයෙන් ඉවත් වීමේ හැකියාව තිබුණා. නමුත් ඔහු එසේ කළේ නැහැ. දිගටම ධාවනයේ යෙදුණා. තරඟ නරඹන්නන් විශ්මයට පත් වුණා. ඔහු එක් වටයක් නිමා කරන විට නරඹන්නන් ඔහුට උසුළු විසුළු කළා. මුළු ක්‍රීඩාංගණය පුරා සරදම් සිනාහඬ පැතිරුණා. නමුත් කරුණානන්ද නිහඬව ධාවනයේ යෙදුණා. දෙවන වටේ අවසන් කරන විට නරඹන්නන් නිහඬ වුණා. තෙවන වටේ අවසන් වන විට ඔහු වෙනුවෙන් ප්‍රීති ഘോഷා නැගුවා. කරුණානන්ද තරඟේ නිමා කරන විට සියලුම නරඹන්නන් තම අසුන් වලින් නැගිටලා ආචාර කර අතර තනිවම වට 4ක් ධාවනයේ යෙදී තරඟේ නිමා කළ ඔහු වෙනුවෙන් නරඹන්නන්ගේ දෙනෙත් කඳුලෙන් තෙත් වෙන්න පටන් ගත්තා. එම තරඟයේ ජයග්‍රහණය කළ ඇමරිකා එක්සත් ජනපදයේ බිලි මිල්ස් පසුව පැවසුවේ තරඟයේ රන් පදක්කමට නියම සුදුසා කරුණානන්ද බවයි. තරඟයේ නිම වෙලා දින ගණනක් ගත වුණත් කරුණානන්ද පිළිබඳ මහත් පැහැදීමකින් පසු ජපන් ජනතාවගෙන් ඔහුට ත්‍යාග රාශියක් ලැබුණා. ඔහුගේ ක්‍රියාව අගය කර පසුව කරුණානන්ද මහතාට ජපානයෙන් රැකියාවක්ද ප්‍රදානය කළ අතර ඔහු ජපානය බලා පිටත් වීමට දින කීපයකට පෙර ඔහු අභිරහස් ආකාරයට මරණයට පත් වුණා. මේ පිළිබඳව විවිධ මත පළ වූ අතර ඔහුව ඝාතනය කළ බවට එක් මතයකුත් ඔහු හදිසි අනතුරකින් මිය ගිය බවට තවත් මතයකුත් පළ වුණා. කරුණානන්ද මහතාගේ මරණය දරාගත නොහැකි වූ ඔහුගේ බිරිඳගේ සිහිවිකල් වූ අතර ඔහුගේ පවුල අන්ත අසරණ වී පාරට වැටෙන තත්ත්වයට පත් වුණා. අන්න ඒ විදියට තමයි අපි ඔහුට කළ ගුණ සැලකුවේ. මිනිස් අධිෂ්ඨානයේ මහිමය ගැන පාසල් ළමුන්ට ඉගැන්වීම සඳහා ඔහුගේ කතාව ජපානයේ පාසල් පෙළ පොත්වලට ඇතුළත් කළා. නමුත් අද ශ්‍රී ලංකාවේ රණතුංග කරුණානන්ද ගැන දන්න ළමුන් වැඩිහිටියන් කී දෙනෙකු ඉන්නවද? ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය තුලද මෙම ශ්‍රේෂ්ඨ මල්ල ක්‍රීඩකයා ගැන සඳහනක් වෙන්නේ නැහැ.
එම තරගයේදී රට වෙනුවෙන් පදක්කමක් දිනා දීමට ඔහු දරු උත්සාහයට සහ ඔහු තුළ පැවති ක්‍රීඩාශීලීත්වයට ආර් කරුණානන්ද වැනි සැබෑ විරුවෙකුට අප ගරු කළ යුතු අතර අප රටේ එතෙක් මෙතෙක් ඔහු තරම් ධෛර්යමත් අදිෂ්ඨානශීලී ක්‍රීඩකෙක් බිහිව නැතුවාට සැක නැහැ. ජයග්‍රහණ පමණක් බලාපොරොත්තුෙන් තරග වැදි පරාජය හමුවේ වියුරු වැටෙන අද ක්‍රීඩකයන්ට කරුණානන්දගේ කතාව සැබෑ ආදර්ශයක් වනු නොඅනුමානයි. ඉතින් මේ කතාවෙන් අපේ ජීවිතයට ගන්න පුළුවන් ආදර්ශ ගොඩයි. අපි ක්‍රීඩාවේදී පමණක් නෙමෙයි එදිනෙදා ජීවිතයේදී විවිධ පරාජයන්ට පත් වෙනවා. හැබැයි පරාජය කියන්නේ ඔබේ ජීවිතයේ අවසානය නෙමෙයි. පරාජයක් කියන්නේ ඔබව පියවරක් පහළට ඇද දමන දෙයක් විතරයි. අන්න ඒ පරාජයට හේතුව හොයාගෙන නැවත වරක් ජයග්‍රහණය කරලා වැටුණ එක පියවරට පියවර දෙකක්ම උඩට නගින්න අපිට අවස්ථාව ඕනතරම් තියෙනවා. හැබැයි කරන්න තියෙන්නේ පරාජයට බිය නොවී ඉන්න එක. කරුණානන්දත් පරාජයට බිය වුණේ නැහැ. ඔහුට ඕන උනේ අවසානය දක්වා තරඟ වදින්න. ඔව්, ඔබ පරාද වෙයි. ඔබට කිසිම දවසක ජයග්‍රහණය කරන්න බැරි වෙයි. නමුත් විශිෂ්ට පරාජිතයෙක් හෝ වීමට වග බලා ගන්න. මොකද ජයග්‍රාහකයා සහ විශිෂ්ට පරාජිතයා අතර තියෙන්නේ පුංචිම පුංචි දුරක් විතරයි. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝවක් සමග නැවත හමුවන බලාපොරොත්තුෙන් දැනට ඔබෙන් සමුගන්නවා. හැමෝටම සුභම සුබ දවසක්.